කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. මේ රටේ ප්‍රශ්න පිළිබඳව තීන්දුව తీරන ගන්න නායකයවද මොනවාද කරන්නේ? ඒක තමයි හොඳම විහිළුව. සා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හොර පාරෙන් අගමැතිකම අරගෙන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවාද චතුර? දැන් කල්පනා කරලා බලන්න දැන් අද මේ මුහුණු පොතේ තියෙන සමහර දේවල් දැක්කම රටේ ජනතාවර කේන්ති යනක සාධාරණ නැත්. මට මේ සමීප දර්ශනයක් දෙන්න පුළුවන් නම් හොඳයි. අපි සමීප දර්ශනයක් ලබා දෙන්න. මේ බලන්න මේ 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 එලි මහනේ මේ AC යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන නටන නාඩගම් අගමැති අධ්‍යාපන ඇමති රට වහලා අධ්‍යාපනය දෙන්න බෑ අපිට දෙන්න සමීප. ඉතින් මේ 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 කියන කාරණා දිහා බැලුවම මොකද්ද රටේ ජනතාවට අද හිතන්න පුළුවන්? මේක තමයි යථාර්ථය. සා මේ මොහොතේ මේ වෙලාවේ අපි කඩිනම්ම මේ විදේශ විනිමය ඩොලර් රුපියෙම සඳහා ගත යුතු තීන්දුව කල්මැරීම සඳහා කටයුතු කරනවා කියන කාරණය සමාජයේ හමුවේ දකිනවා සමහරු. මම මේක දකින්නේ නැහැ. ලෝකේ රටවල් මේ අසරණ වෙච්ච දුක් විඳින රටවල් වලට උදව් කරන්න කැමතියි චතුර. හැබැයි රටේ ස්ථාවරයක් තියෙනවා. රටේ ස්ථාවරයේ තමයි දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට යනවද යා හැකිද කියන නිරීක්ෂණය. දැන් IMF එකේ ඇයි අද පරක්කු කරන්නේ? IMF එකට මේ සහනය ලබා දීම සඳහා මැදිහත් වෙන්න තියෙන්නේ රටම විරුද්ධ වෙන ජනාධිපතිවරයෙක්. මේක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා බහුතරය තියෙනවද නැද්ද කියන අවිනිශ්චිතභාවය. ඔහුට ඔහු විතරයි ඉන්නේ. ඔහුම කියනවා. නිසා මේ අවිනිශ්චිතභාවය තුළ ගොඩනැගිච්ච රාජපක්ෂවරු සුරක්ෂිත කරන්න ආරක්ෂා කරන්න ගොඩනැගිච්ච රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පිළිබඳව ලෝකයේ පිළිගැනීමක් නැහැ චතුර. එහෙනම් ඒක සමනය නොකර එය නිවැරදි නොකර මෙතනින් එහාට අපිට යන්න බෑ. සම මුලින්ම විය යුත්තේ දැන් තේරුම් ගන්න ඕනේ. දැන් පෞගේ කාලේ අදත් පාර්ලිමේන්තුව කිව්වා බාර දුන්නා ගත්තේ නැහැ කියලා. අපි බාර ගන්න ගියේ රට ඉල්ලන විදියට ලෝකයේ ඉල්ලන විදියට පිළිගන්න විදියට අවශ්‍ය වැඩපිළිවෙල යෝජනා කරලා. එසේ වුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. අපි තා වගකීමෙන් කියනවා. මොකද අපි අදත් ඉල්ලන්නේ අපිට දෙන්න අපිට කරන්න පුළුවන් අපි ඉල්ලන විදියට. රට ඉල්ලන විදියට, රට ජනතාව ඉල්ලන විදියට. ඒක තමයි පිරිසිදුව කෑදලකමක් නැතුව මේ රටේ ජනතාව ඉල්ලන විශ්වාසය කරන විදියට චතුර අපි රටේ බාර ගැනීම සිද්ධ කරන එක තමයි සමගි ජන බලවේගයේ බලාපොරොත්තු. ඒ නොදී මේ IMF එක ප්‍රමාද වීම හේතුව කියන්න හදන්න එපා. මේ විපක්ෂයේ කකුල් හැදීම කාටද? මොකද හර්ජසිල ඇමතිවරයා එතුමා තමයි මුලින්ම යෝජනා කරේ. මරක තබා ගන්න පාර්ලිමේන්තුවේ එදා ඔය කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාත් IMF එකට යන්න එපායි කිව්වා. හැබැයි හර්ජසිල ඇමතිතුමා කිව්වා දැම්ම අපි සූදානම් වෙන්න. ඔයාලා එක ඇහුවේ නැහැ එදා. මෙතුමාලා දැන් අර සුවාදීනයි. එදා ඒ ආණ්ඩුවේ හිටියා. මෙතුමාලා ප්‍රමුඛ කඳවුර වලිනාස් මහත්තයා ප්‍රමුඛ මේ කණ්ඩායම හිටියා. අපි යෝජනා කරනකොට අපිට හිනා වුණා. අපි යෝජනා කරනකොට කිව්වා ඔබතුමා කිව්ව කාරණේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? ඒ හැර වෙන විකල්පයක් නැහැ. හැබැයි එතනට යන්නත් ආණ්ඩුවට තාම දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණය ඒ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ වැඩපිළිවෙළ පිළිගත යුතු සාධාරණ වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් යෝජනා වෙන්නේ නැහැ. එයා යෝගා කර කර ඉන්නවා. ඒක රටට විහිළු සපයනවා. ඇත්තනම රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ එකම දේ මොකක්ද?